watching We Clapper, and we are in that moment. We have Santhur and Kavinu. Congratulations! Thank you so much. Dang mari kiyanna mokada hitenne me battle ekak gana? තරම ගොඩක් සතුටුයි අපි දෙන්න ප්‍රැක්ටිස් කරපු විදියටම හැමදේම වුණා. ඒ කියන්නේ අපි දෙන්න ඒ පර්ෆෝමන්ස් එකට කලින් කතා කරලා අපි දෙන්න යාළුවෝ ඉතින්. අපි දෙන්න blind දවස්වල ඉඳන් මේ යාළුවෝ. ඉතින් අපි දෙන්න කතා කරලා එකට ප්‍රැක්ටිස් කරලා අපි දෙන්න එකට හම්බ වෙලා ප්‍රැක්ටිස් කරා ඒක. ඒක වෙනුවෙන් මහන්සි වුණා අපි ගොඩක්. ඔකේ. ඉතින් ඒ පර්ෆෝමන්ස් එක අපි හිතපු විදියටම සිද්ධ වුණා. ඉතින් ගොඩක් සතුටුයි කෝච්ස්ලා හතර දෙනාම ගොඩක් කමෙන්ට්ස් දුන්නා. ඒ වගේම කෝච් සංක ගොඩක් ලොකු කමෙන්ට් එකක් දුන්නා මේක එනර්ජිටික්ම සහ මියුසිකල් පැත්තෙන් වැඩිම හොඳම පර්ෆෝමන්ස් එක කියලා. ඇත්තටම මේ වගේ කමෙන්ට් එකක් ලබන්න පුළුවන් එච් එක ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම දැන් කෝච් ලහිරු එක්ක ඔයාලා වැඩ කරනකොට කෝච් ලහිරුගේ තියෙන ටැලන්ට්ස් වලින් ඒ තියෙන එක්ස්පීරියන්ස් වලින් ගොඩක් දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කිසිම ලොබකමක් නැහැ. එතකොට ඒ අතරින් මොනවද ඕගල්ලන් ඔගලගේ ජීවිතේට ගත්ත දේවල්? කෝච් මට බ්ලයින්ඩ්ස් දවසේම කිව්වා කවර්ස් කරන්න එපා ඔරිජිනල්ස් කරන්න කියලා. ඇත්තට මේක ගොඩක් වටින දෙයක්. මොකද ආටිස්ට් කෙනෙක් වුණාම තමන්ටම හිමි වෙච්ච ඔරිජිනල් සින්දුවක් තියෙන්න ඕනේ. සින්දුවක් විතරක් නෙමෙයි සින්දු ගොඩක් තියෙන්න ඕනේ. ඇත්තටම කෝච් මට උපදෙස දුන්නා. ගොඩක් වටිනවා ඒක. ඉතින් මං හිතනවා කෝච් සහ දැන් වෝකල් ට්‍රේනින් කරද්දි වර්ක්ෂොප් වලදී අපිට වෝකල් බ්‍රීතිං හදාගන්න හැටි එක එක දැන් වොයිසස් වර්ග අපි අපේ වොයිස් එක ඩිවලොප් කරගන්න මොනවද කරන්න ඕනේ කියලා නේද ගොඩක් එහෙම වර්ක්ෂොප්ස්වලදී අපිට ගොඩක් දේවල් කියලා දුන්නා කෝච්. ඒකම ඔයා වින් කරනවා බැටල් එක. ඒ වගේම ඔයා වව් ස්ටීල් වෙනවා. මොකද ඒ මොහොතේ හිතුනේ අපි අපි බලාපොරොත්තු වෙන ස්ටීල් එකක් අනිවාර්යෙන් මේකට ගන්නවයි කියලා අපි ඒ වෙනුවෙන් තමයි ප්‍රැක්ටිස් කරේ. වව් නයිස්. ඉතින් අන්ත කොහොම හරි කෝච් රහිනිය බස එක ප්‍රෙස් කරා. ඇත්තටම අපි දෙන්න කතා කරලා අපි කොහොම හරි හොඳටම පර්ෆෝම් කරලා ස්ටීල් එකක් අනිවාර්යෙන් ගන්න ඕනේ දෙන්නම ඉස්සරහට යන්න ඕනේ කියන මතේ අපි හිටියා. වව්. ඒ වගේම කෝච් ලහිරුට ලස්සන දෙයක් කිනෝ කෝච් ලහිරුට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඔය දෙන තමයි ඔය දෙනගේ පර්ෆෝමන්ස් එක මැච් කරගත්තේ ඔක්කොම කරගත්තේ කියලා. ඒ කියන්නේ අපි දෙන්න සාමාන්‍යයෙන් අපි යාළුවෝ නිසා දැන් මෙයා මෙයා අපි දෙන්න දුරයි සාමාන්‍යයෙන් ගෙවල් වලින් පොඩ්ඩක් දුරයි. හැබැයි අපි දෙන්න එක තැනකට ඇවිල්ලා අපි කතා කරලා අපි දවස් ගණන් එහෙම ප්‍රැක්ටිස් කරා. අපේ පර්ෆෝමන්ස් එක පව අපි තනියෙන් හදාගත්තා. ඇත්තටම ඒක ගොඩක් يعني අපි යාළුවෝ ඉඳන් ගොඩක් අර අර පර්ෆෝමන්ස් එක තනියෙන් හදාගන්න පුළුවන් වුණා. අපි දෙන්න කතා කරලා අපි මෙහෙම කරමු මෙහෙම කරමු කියලා අපිට ඕනේ නේ හොඳ දෙයක් කරන්න, හොඳ දෙයක් කරලා පෙන්නන්න මිනිස්සුන්ට මතක හිටින බැටල් එකක් කරන්න තමයි අපිට ඕනේ. ඉතින් අද දේ සිද්ධ වුණා. ගොඩක් සතුටුයි. අපිටත් ගොඩක් සතුටුයි. දෙන්නගෙම දැනගන්න කැමතියි නොකවුට්ස් වලට කොහොමද තියෙන සූදානම කියලා. ටීම් රයිනිගෙන් නොකවුට්ස් වලට හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන්න තරගකරුවන්ට ටීම් රයිනිගේ ඉස්සරහින් බලාපොරොත්තු වෙනවා. ඉතින් මමත් මේ වගේ වෙනස් වැඩක් කරන්න අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. කෝච් ලහිරු එක්ක ඉදිරියටම යන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් හැම ඩ්‍රීම් එකක්ම සැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා විශ් කරනවා ද වොයිස් ටීම්ස් ඇතුලේ. හරි, ඉතින් ওই විදිහට තමයි අපේ කන්ටෙස්ටර්ස්ලාගේ ලයිෆ් චේන්ජින් මොමන්ට්ස් පවා ඔන් ස්ටේජ් වෙන්නේ. හිතන්න නැති දේවල් වෙන්න පුළුවන් එකම තැන තමයි ද වොයිස් ටීම්ස් ශ්‍රී ලංකා. You guys keep watching. This is your favorite. We Clapper. Hello everyone! කොහොමද මේ වීඩියෝ එක? ඔයගලගේ කමෙන්ට් එක මතක ඇතුව පල්ලෙ හැන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ තවත් එක්ස්ක්ලූසිව් වීඩියෝස් ඔයාලට බලා ගන්න ඕන නම් මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරලා ඒ වගේම bell icon එක hit කරන්නත් අමතක කරන්න එපා. Stay tuned!